හරිම ලස්සන සින්දුවක් උදෑසනේ ආරම්භයේ හරිම ආදරණීයයි හරිම ආකර්ෂණීයයි ඔබේ නිවස තුලේ සිටින ඔබේ දරුවාගේ මනස හඳුනා ගැනීම අතිශය වැදගත් වෙනවා මොකද දරුවන්ගේ ආතතිකමේ තත්වයන් පිළිබඳ මව විදිහට පියා විදිහට වැඩිහිටියන් විදිහට එය හඳුනා ගැනීම වැදගත් මොකද එක දිගට දරුවෙක් නිවස තුල රැඳී සිටිනවා නම් ඒ දරුවාගේ මනෝමය ගැටලු සහ සංකූලතා කියන එක ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ කියන කාරණාවන් මගහරවා ගන්න කොහොමද? නිදහස් මනසක්, निराউল මනසක් දරුවාට ලබා දෙන්නේ කොහොමද? පරිසරයේ කොවිතරම් දුරට ව්‍යාකූල වුණත් ඔබේ දරුවාව ඔබ කොහොමද හඳුනාගත යුත්තේ? විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඉතින් මේ කියන කාරණාවන් පිළිබඳවයි අපි අද දවසේ උදෑසනේ ඉස්සෙල්ලම කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා බොහොම ගෞරවයෙන් යුතුව අපි අද දවසේ මුලින්ම මැදිරියට කැඳවාගෙන ආවා කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ළමා සහ නව යොවුන් විය පිළිබඳ විශේෂඥ මනෝවෛද්‍ය දුලංගි දහනායක වෛද්‍යතුමියව අයිබෝන් සුබෝදසනක් වෛද්‍යතුමිය. වෛද්‍යතුමිය දැන් දරුව තමයි අපිට තියෙන ලොකුම සම්පත. දරුව හරි කැමති සතුටෙන් නිදහසේ ඉන්න. එයාගේ ළමා කාලය ගත වෙන්නෙම ඒ විදිහට තමයි. කැමැත්ත එහෙම වුණත් ලෝකේ පුරාම ඉන්න දරුව පුචිහිර වීමක් තුළ ඉන්නේ මේ ගෝලීය වසංගත තත්ත්වය තුළදී. ඇත්තටම මේ වගේ නොසිතූ මොහොතක ඇතිවෙන ව්‍යාකූල තත්ත්වයක් ළමා මනසකට එහෙම නැත්නම් පුංචි දරුවෙකුට බලපාන්නේ කොහොමද කියන පහදා දීමෙන් අපි ප්‍රවේශයක් ලබා ගනිමු. නුඹයි. ඔව් සිතාර දැන් අපි පොඩි දරුවෙක් එක්ක කතා කරොත් අපි පොඩි දරුවෙක් එක්ක බැලුවොත් අපිට තේරෙනවා එක එක දරුවන් ඉන්නේ එක එක මට්ටම්වල. දැන් අපි වයස එකේ දෙකේ දරුවෙක් අපිට හිතෙනවා මේකෙන් ලොකු බලපෑමක් වෙන්නේ නැතුව ඇති කියලා. නමුත් එහෙම දරුවෙක් වුණත් මේ වගේ අවස්ථාවකදී ඉන්නේ යම් ආතතියක තමයි. මොකද ඒක සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට දෙමාපියන් ඉන්නේ ආතතියකින්. මොකද දැන් මෙතන ලොකු අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. සමහර දෙමාපියන්ගේ රැකියාවල ගැටලු, ආර්ථික ගැටලු, ඒ වගේම ගෙදර හැමෝම හිර වෙලා ඉන්නකොට අර කලින් කිව්වා වගේ ගෙදර හැමෝම හිර වෙලා ඉන්නකොටත් අපහසුයි. මොකද දැන් අපිට පුරුදු සමහර වෙලාවට තමයි අපි එක එක්කෙනා හා ගැටෙන්නේ, විවිධ අයත් එක්ක ගැටෙනවා දවස පුරා. එතකොට අපේ මනෝභාවයන් වෙනස් වෙනවා. නමුත් දැන් ගෙදර කට්ටිය හැමදෙස්සෙම එකට ඉන්නකොටත් ඒක පොඩ්ඩක් වෙනස්. ඉතින් මේ පරිසරය තුළ පොඩිම දරුවෙක්ගේ උනත් වෙනසක් අපිට දකින්න පුළුවන් සමහර වෙලාවට. ඒ දරුවට උනත් දෙමාපියන්ට ඒ දැනෙන ආතතිය දරුවට හොඳට දැනෙනවා. දැන් ළමයා ටිකක් ලොකු දරුවෙක් ගැන හිතුවොත් අපි හිතමු පාසල් වියේ ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටින දරුවෙක් ගැන හිතුවොත් ඒ දරුවටත් දැනෙනවා මේ තත්වය. මොකද ඒ දරුවගේ පාසල් වියේ ඒ දරුවගේ දිනචර්යාව ඔක්කොම වෙනස් වෙනවා. එතකොට ඒ දරුවට හරි අපහසුයි. මේ මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දරුවෝ ගොඩක් වෙලාවට වැඩිහිටියෝ කතා කරන දේවල්, එහෙම නැත්නම් ප්‍රවෘත්ති වලට යන දේවල් බලලා ඒගොල්ලන් සමහර වෙලාවට අනවශ්‍ය බයක් ඇති කර ගන්නවා. මොකද දැන් සමහර ලාවට දැන් ඇහෙනකොට මේක වසංගත තත්වයක්, මේකෙන් දරුවනුත් මිය යනවා, දෙමාපියනුත් මිය යනවා. එතකොට පොඩි දරුවෝ ගොඩාක් බය වෙනවා. මොකද ඒ දරුවන්ට ඇහෙන්නේ අර සමහර කොටස් විතරයි. ඒ කියන්නේ අසුභවාදී දේවල්, භයානක දේවල්. ඔව් භයානක දේවල්. මොකද ඒගොල්ලන් ඉන්නේ දැන් බයෙන්නේ. ඉතින් ටිකක් ලොකු දරුවෙක්ට උනත් ලොකු ගැටලු තියෙනවා. විශේෂයෙන් නව යොවුන්ුවේ පසු උන අපේ දරුවන් දැන් මේ දවස්වල අපේ විභාගත් එක්ක සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේ විභාගවලත් වෙනස්කම් ඇති වුණා. දැන් දරුවන්ට ඒවත් ලොකු ගැටලු. ඒ වගේම දරුවන්ට කලින් තිබුණු අර යාළුවොත් එක්ක ගැටෙන්න බැරි වුණා. විශේෂයෙන් ටිකක් ලොකු වෙනකොට දරුවන්ට යාළුවන් එක්ක ගැටෙන එක ගොඩක් වැදගත්. මොකද නව යොවුන්ුවේදී තමයි දරුවෙක් ළමෙක් ඉඳලා වැඩිහිටියෙක් බවට පත් වෙන අවශ්‍ය කුසලතා ලබා ගන්න. ඉතින් ඒකට සමාජගත වෙන එක ගොඩක් වැදගත්. දැන් මේ දරුවෙක් ගෙදරටම කොටු වෙලා ඉන්නකොට නව යොවුන්ුවේ දරුවෙක් ඒගොල්ලන්ට හරි අපහසුයි. ඔව්. අන්තික අපි හැමෝම දන්නවා ටිකක් අවුරුදු 13 14 වෙලා නව යොවුන්ුවේ පිවිසෙද්දී දරුවෝයි අම්මලයි අතර පොඩි ගැටුම් ඇති වෙනවා. මොකද දරුවෝ හැමතිස්සෙම බලන්නේ ඒගොල්ලන්ගේ නිදහස, ස්වාධීනත්වය, ඒගොල්ලන්ගේ තීරණ. නමුත් මොකද ඒගොල්ලන්ගේ වර්ධනීය කොටසක් ඒක. ඒගොල්ලන් වැඩිහිටියෙක් බවට පත් වෙගෙන යනකොට නමුත් අපි දෙමාපියන් වශයෙන් අපි ඕනෑම කෙනෙක් බලනවා තව ටිකක් අපේ දරුවා ළමා කාලේ රඳව ගන්න. අපි කියන එකම කරගන්නනේ. අනිත් එක අපිට බයයි. අපි කියන එක කරගන්නත් බලනවා. අපිට බයයි දරුවා වැරදි තීරණයක් ගනීද, වැරදි මාර්ගයට යොමු වෙයිද. ඒක නිසා අපි පොඩ්ඩක් කොටු කරගන්න හදනවා. එතකොට කොහොමත් පොඩි ආතතියක් ගෙදර තියෙනවා. දැන් මේ දරුවන් ගෙදරට කොටු වුණාම මේ ආතතියට වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ දරුවෝ ගෙදර ඉන්නකොට තව පොඩි පොඩි ප්‍රශ්න එනවා. මොකද ඒගොල්ලන්ට සමහර වෙලාවට දැන් වෙන කරන්න දෙයක් නැති කමටත් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ
දුරකථන භාවිතය ජංගම දුරකථන භාවිතය විශේෂයෙන් වැඩි වෙන්න පුළුවන්. දැන් ඕක හැම තිස්සෙම දෙමාපියන් දරුවන් අතර තියෙන ගැටුමක් තමයි කොපමණ වේලා දරුවා ජංගම දුරකථනේ ඉන්නවද කියන එක. ඉතින් මේ ප්‍රශ්න දැන් ගොඩක් වැඩි වෙනවා. එතකොට ඒ පරසුබිමේදී දරුවාට ගොඩක් මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන්. ද වෛද්‍යතුමනි, දැන් ඔබතුමිය සඳහන් කරන කාරණා, ඒ කියන්නේ දරුවාගේ හැඟීම්නේ උතන තියෙන්නේ. ඉතින් කුඩා දරුවෙක් වුණත්, නව යෝන් වියේ පසු වෙන දරුවෙක් වුණත් තිබෙන හැඟීම්, හැඟීම සහ බුද්ධිය. ඒතර මේ හැඟීමයි බුද්ධියයි gedara ඉන්න අම්මා තාත්තා වැඩිහිටියා කොහොමද ඒකන හරියට හඳුනා ගන්න ඕනේ? දරුවාට හරියට ආමන්ත්‍රණය කරන්න ඕනේ කොහොමද? ඔව්, දැන් ඒකත් අර විවිධ වයස මට්ටමේදී අපි විවිධ විදිහට තමයි දරුවත් එක්ක මේක ගැන කතා කරන්න ඕනේ. කුඩාම දරුවෙකුට අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි, ඕනම වයසේ දරුවෙකුට ඇත්තට මේක වැදගත් වෙනවා, දෙමාපියන් තමන්ගේ මානසික නිර්වෘතතාවය ලියා ගන්න ඕනේ. තමන් ආදර්ශයක් වෙන්න ඕනේ දරුවට. තමන් මේ අභියෝගයට මුහුණ දෙනවා. තමන් ශක්තිමත් වෙලා ඒක දරුවට ආදර්ශයෙන් පෙන්වන්න ඕනේ. අපි කොච්චර දරුවෙකුට කිව්වත් නෑ බබා බය වෙන්න එපා, මොනවත් වෙන්නේ නෑ කියලා. නමුත් අපි බයෙන් ඉඳගෙන නම් ඒක කියන්නේ ඒක දරුවට හොඳට දැනෙනවා. ඒක නිසා අපි හැමතිස්සෙම මේ ආදර්ශය දරුවට දෙන්න ඕනේ මොන වයසේ හිටිය. ඊට පස්සේ අපි මේක ගැන දරුවත් එක්ක විවෘතව කතා කරන එකත් වැදගත්. මොකද අපි නිකන් මේක රහසක් ලෙස සංගවලා දරුවට මේ නරක දේවල් මුකුත්ම නොපෙනන්න ගියත් අපි හිතනට වඩා දරුවෝ බුද්ධිමත්. ඒගොල්ලන්ට ඇහෙනවා දේවල්, පේනවා දේවල්. ඒගොල්ලෝ එතකොට ඒගොල්ලන් කුතුහලයේ ඇවිස්සලා ඒගොල්ලෝ හොයා ගන්න බලනවා. ඒක නිසා අපි දේවල් විවෘතව කතා කරන තත්වයක් ගෙදර තියෙන්න ඕනේ. දැන් දරුවෝ ඇවිල්ලා මොකක් හරි දෙයක් කිව්වොතින් නෑ නෑ එහෙම වෙන්නේ නෑ, ඔයා කලබල වෙන්න ඕනේ නෑ, මොකටද දුක් වෙන්නේ? එහෙම කිව්වම දරුවට දරුවාගේ ඒ හැඟීම සහ සිතිවිල්ල දෙමාපියන් පිළිගත්තේ නෑ වගේ දැනෙනවා. එතකොට දරුවෙක් පුරුදු වෙනවා ඒව හංග එක්ක හංග ගන්නවා. දරුවා ඒක දෙමාපියන් එක්ක කතා කරන්න යන්නේ නෑ. නමුත් එහෙම ඉන්නකොට දැන් ගෙදර තනි වෙලා ඉන්න දරුවෙක් මේව ඔක්කොම ඇතුලේ තියාගෙන ඉන්නකොට, හිතේ මේ ගැටලු තියාගෙන ඉන්නකොට දරුවට හරි අපහසුයි. පැහැදිලිවම ඒකත් අපි ඉතින් ඒක නිසා දරුවෙකුට විවෘතව කතා කරන්න පුළුවන් තත්ත්වයක් ගෙදර ඇති කරන්න බලන්න ඕන. දරුවා කියන දේත් අපිට වැදගත් කියලා දරුවාට දැනෙන්නේ. හොඳයි. දැන් වෛද්‍යතුමිය සඳහන් කරපු කාරණේදී මේ මේ කාරණා ඇත්තටම දැන් දරුවෝ හැමෝම ගෙදර ඉන්නේ. පාසල් නිවාඩුව ලැබිලා තියෙන උසස් පෙළ විභාගයේ පවත්වනවා. හැබැයි අර වෙන්ද ලැබෙන පාසල් නිවාඩුව නෙමේ කියන හැඟීම දරුවෝ හැමතුළම තියෙනවා. මොකද අපිට රජයෙන්, සෞඛ්‍ය අංශයෙන්, මාධ්‍යෙන් දැනුවත් කරන ඔබ ගෙදරම ඉන්න අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් එළියට යන්න ඔබේ පරිස්සම ගැන හිතන්න. ඒක එක පැත්තකින් රටක වගකීමක්. රජයේ සහ සෞඛ්‍යංශ ඒ ටිකත් අපි කරන්න ඕනේ. හැබැයි දරුවන්ට මේක ඒ තරම් කැමති හුරු දෙයක් නෙමෙයි. දැන් වෛද්‍යතුමිය සඳහන් කරා වගේ ගෙදර ඉන්න එක තමයි අපිට දැන් කරන්න තියෙන්නේ. හැබැයි මේ කටයුත්ත කිරීමේදී මේක දරුවෙක්ගේ අනාගතයකට හානියක් නොවන විදියට සුභවාදී ආයෝජනයක් වෙන විදියට ගෙදර අයත් එක්ක මේ ගනුදෙනුව, එහෙම නැත්නම් මේ ගත කරන කාලය ඵලදායි ලෙස ගත කරන්න අපිට දෙමව්පිය වැඩිහිටි විදියට මොනවද කරන්න පුළුවන්? ඔව්, අපි දෙමාපියෙක් විදියට අර මං කලින් කිව්වා වගේ ආදර්ශමත් වෙන්න ඕනේ හැම තිස්සෙම. දැන් දෙමාපියන්ගේ දරුවන්ගේ සම්බන්ධතාවයේ හොඳින් ගොඩනගා ගන්න මට හිතෙන්නේ මේක හොඳම අවස්ථාවක්. මොකද ගොඩක් දෙමාපියෝ දැන් රැකියාවලිය දෙනවා, දරුවෝ හැම තිස්සෙම පන්ති යනවා, නැත්නම් විශේෂ බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වෙනවා. ඒකට හැමෝම ගොඩක් කාර්යබහුලයි. ඒකට ඒගොල්ලන්ට එකිනෙකා සමග ගත කරන්න තියෙන කාලය අඩුයි. අපි ඇත්තටම ගොඩක් වෙලාවට අපි බලන ගැටලු සහගත දරුවන්ගේ මේ විශේෂයෙන් ওই මානසික ගැටලුත් එක්ක අපිට එනකොට අපි දරුවන්ටයි දෙමාපියන්ටයි එකතු වෙලා කාලය ගත කරන්න කියන එක හැමතිස්සෙම කියනවා. අපි ඒකට කියන්නේ quality time කියලා. ඒ කියන්නේ දරුවත් සමග කාලය ගත කරන්න කියලා. ඉතින් මට හිතෙනවා මේක අපිට ලැබුණු හොඳම අවස්ථාව. මොකද දැන් දෙගොල්ලොන්ටම කාලය තියෙනවා. දරුවටත් කාලය තියෙනවා, දෙමාපියන්ටත් කාලය තියෙනවා. එතකොට ඒ කාලය කොහොමද ගත කරන්න කියන එකත් වැදගත්. දැන් සමහර වෙලාවට දරුවෝ ඇවිල්ලා මට මේ ළඟදි දරුවෙක් කිව්වා මෙයා ඉතින් ගෙදරින් නෑනේ, අම්මා හැමතිස්සෙම එහා ගෙදරට ගිහිල්ලා කතා කර කර ඉන්නවා. ඊට පස්සේ සමහර දරුවෝ කියනවා අම්මා ඉතින් හැමතිස්සෙම ෆෝන් එකේ කියනේ, මාගේ මාත් එක්ක සෙල්ලම් කරන්න අම්මට වෙලාවක් නෑ. ඉතින් අන්න ඒව තමයි අපි ඉස්සෙල්ලම හිතන්න ඕන. අපි අපේ දරුවන් වෙනුවෙන් කාලය දෙනවා නම් ඒ කාලේ දරුවා වෙනුවෙන්ම කැප වෙන්න ඕන. දැන් අපේ ෆෝන් එකෙන් අපිට දැන් මොනවා හරි දුරකථන ඇමතුම්, එහෙම නැත්නම් අපි සමාජ මාධ්‍ය ජාලාවල සැරිසලනවා. දැන් ඒ වගේ දේවල් පුළුවන් තරම් අවම කරන්න ඕන. අපි දරුවත් එක්ක ඉන්න වෙලාවට ඒවා අපි ආදර්ශමත් ලෙස පෙන්වන්න ඕන. මේවා නෙමෙයි වැදගත්, අපි දෙන්න අතර ඔයා තමයි මට වැදගත් කියලා දරුවට දැනෙන්න ඕන. එතකොට ඒ දෙමාපියන් සහ දරුවන්ගේ සම්බන්ධතාවය තව ටිකක් දියුණු කරගන්න හොඳම අවස්ථාවක් මේක. දැන් අනිත් එක දැන් අර
සිතාර මතක් කරපු කාරණාව දැන් දැන් ළමයි ගෙදර ඉන්නේ දැන් පාසල් නිවාඩු කාලයක් එක්කනේ ගෙදර ඉන්නේ එතකොට රංචුල දියාව කියන එක ගැහණු අයට වැඩිය පිරිමියාගේ වැඩි අපි නිතරම බලන්නේ එළියට ගිහිල්ලා මොන හරි ටිකක් කරන්න සෙල්ලම් කරන්න පිරිමි ළමයි කොහොමත් උකට කැමති ගෙදරින් නම් කැමතිත් නැහැ දැනුත් එහෙමයි අපි මේ මේ වයසට આવත් අපි තාමත් එහෙමයි නමුත් දැන් මේක නැති වෙලානේ මේ නැතිවීම හරහා තමයි මම හිතන්නේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ. මොකක්ද කරන්න ඕනේ ඒකට? ඒකට අපිට කරන්න පුළුවන් සමහර දේවල් තමයි දැන් අපිට ගෙදර එක එක ඒගොල්ලන්ට දිනචර්යාවක් හදලා මොනවා හරි ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් ටිකක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට පොඩි අවස්ථාවක්. නමුත් ඒක හැමතිස්සෙම දෙමාපියන් විසින් පාලනයක් ඇතුව තමයි පොඩි අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් යහළුවන් එක්ක විවිධ සමාජ මාධ්‍ය දාලා හෝ දුරකථන ඔස්සේ හෝ පොඩි සම්බන්ධකමක් ඇති කරගන්න. මොකද ඒ සම්බන්ධකම අර මං කලින් කිව්වා වගේ වැඩිහිටියෙක් බවට පත් වෙද්දී ඒක වැදගත් වෙනවා. ඒ ලබා ගන්න කුසලතාවයන් ටික. නමුත් මේක අර අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ දවස්වල මේ සමාජ ජාලයේ මාධ්‍ය හරහා දරුවෝ ඒකට පොඩි ඇබ්බැහි වෙන තත්ත්වෙට මෙහනවා. වැඩිපුර. ඒක නිසා හැමතිස්සෙම දෙමාපියන් බලන්න ඕන මේක යම් පාලනයක් ඇතුව තමයි දරුවත් එක්ක ගැන කතා බහ කළා. ඒක ගැන යම් පාලනයක් ඇතුව යාළුවොත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව දෙන්න පුළුවන්. මොකද අර දැන් අපි මෙතන භාවිතා කරන වචනේ සමාජ දුරස්ථභාවයනේ social distancing. ඒක ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ වචනේ පොඩ්ඩක් වෙනස් කරා physical distancing කියලා. පුද්ගල භෞතික. භෞතික. මොකද සමාජ දුරස්ථභාවය කියන එක මනුෂ්‍ය වර්ගයාට හරි අපහසුයි. දැන් රංචු වශයෙන් හැසිරෙන්න කැමති. මොකද මනුෂ්‍ය වර්ගයාම සමාජගත වෙච්ච කොට්ටාසයක්. එතකොට අපි මේ සමාජ දුරස්ථභාවය නෙමෙයි එතන ඇත්තටම භෞතික දුරස්ථභාවය තියාගෙන සමාජ සම්බන්ධතා ටික රැක ගන්න ඕනේ. අද අර වෛද්‍යම කිව්ව කාරණාව දැන් අර ළමයි සමාජ මාධ්‍ය වගේම දැන් සෙල්ලම් කරන්න යන විදියක් නැහැ නේද? එහෙනම් කරන්නේ ගේම්ස් වලට ඇබ්බැහිලා ඉන්නවා. මේක වෛද්‍යතුමනි වැඩි. සමාජලට දෙමාපියන්ටවත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කමක් නැහැ සිතාර සමාර අවස්ථාවන් වලදී. ඔය කිව්ව කාරණාවන් වලදී මං හිතන්නේ කාලසටහනක් කියන එක අතිශය වැදගත් වෙනවා. ඔබතුමේ සඳහන් කරපු කාරණාව. ඔව්. ඒ කියන්නේ අපිටත් ගොඩාක්ම දෙමාපියන් මේ දවස්වල ඇවිල්ලා කියන්නේ දරුවෝ වෙන මොනවත් කරන්නේ නැහැ. මේ ගේම්ස් ගහනවා. දැන් ඒක අපි මුල අවදියේම අඳුන ගන්න ඕන. අපි අඳුන ගන්නත් කලින් මේ ගේම්ස් වලට දරුවා හුරු වෙන්නත් කලින් අපි අපේ පාලනය දෙමාපියන් වශයෙන් තියාගෙන තමයි මේව දරුවට දෙන්නේ. දරුවා මොනවද මේ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ස්ක්‍රීන් ටයිම් ඒ කියන්නේ ඒගොල්ලන් තිර භාවිතා කරන වෙලාවට දරුවා මොනවද කරන්නේ කියලා හැමතිස්සෙම දෙමාපියන් සෙවිල්ලෙන් ඉන්න ඕන. දැන් නිකම්ම දරුවට ඕක දුන්නොතින් ඒ භාවිතේ එන්න එන්න වැඩි වෙන එක තමයි වෙන්නේ. සහ මේ භාවිතා කරන වීඩියෝ ක්‍රීඩාවන් මොනවද කියන එකනේ දරුවන්ට විශේෂයෙන්ම ප්‍රචණ්ඩ එහෙම නැත්නම් ළමා මනසට සුදුසු නොවන දේ තෝරා ගැනීම කොහොමද වෛද්‍යතුමිය ගැලපෙන්නේ? ඒක තමයි. දැන් ඒක තමයි දෙමාපියන් මොනවද මේ දරුවන් කරන්නේ කියලා සෙවිල්ලෙන් ඉන්න ඕන. විශේෂයෙන් ওই දැන් ගොඩාක් තියෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියා. එතකොට දරුවන්ගේ අර තියෙන සංවේදී බවත් අඩු වෙනවා මේවට. ඊට පස්සේ ඒ තව දෙයක් තමයි දැන් තියෙනවා ඔන්ලයින් ගේමින්. ඒ කියන්නේ දැන් තමන් ක්‍රීඩා කරන වෙලාවට තව ක්‍රීඩකයෝ ඒ සජීවීව සම්බන්ධ වෙලා එක එක රටවල් වලින් උත්සාහ කරනවා. ලෝක පුරාම නේ. ඔව්. දැන් ඒක මොහොම මේ ඇබ්බැහි වීම වැඩි කරන ගතියක් ඒකේ තියෙනවා. මොකද ඒකෙදී අපේ දරුවන්ට රෑන්ක් එකකුත් දෙනවා. ඒ කියන්නේ ඔයා ලංකාවේ කීවෙනියද ලෝකේ කීවෙනියද මට ඇත්තටම එක දරුවෙක් මම බැලුවා අවුරුදු 18ක දරුවෙක් ඒ ළමයා සාමාන්‍ය පෙළ විභාගය හොඳින්ම කරපු දරුවෙක් නමුත් දැන් උසස් පෙළ සම්බන්ධ වෙලාම නැහැ දැන් ඒ දෙමාපියන් මට කිව්වේ මුලින් මෙයා මේ ගේම්ස් ගහනකොට ඒගොල්ලෝ හිතුවලු දැන් ඕල් ලෙවල් සාමාන්‍ය පෙළ විභාගය වෙලා ගෙදර ඉන්න කාලේ අහේ මෙහෙ අර රංචු වශයෙන් යන්නේ නැතුව ගෙදර ඉන්න එක හොඳයිනේ කියලා නමුත් මේ දරුවා දැන් ඉස්කෝලේ යන්නේ නැහැ මේ අමතර පන්ති යන්නේත් නැහැ. දැන් මේ ක්‍රීඩාවම තමයි කරන්නේ. වෛද්‍යතුමිය ඔන්න ඒ කාරණේට පුංචි දෙයක් එකතු කරන්න ඕනේ ධනංජය. විශේෂයෙන්ම ලෝකයේ අපේ රටත් එක්ක තම සමහර රටවල අපේ වෙලාවේ තියෙන පරතරයත් එක්ක බොහෝ වෙලාවට දරුවෝ රැට අවදියේ ඉඳලා දවල් කාලේ තමයි නිදාගන්නේ. මොකද ඒ රටවල දහවල් කාලේ තියෙන අපිට රාත්‍රී කාලේ. මේකත් බොහෝ දෙමාපියන්ට තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් වෛද්‍යතුමිය. කොහොමද අපි දැන් මෙතනදී දරුවගේ හිතත් මිදින් නැතුව දැඩි සීමාවකුත් දාන්න නැතුව මේක සමනය කරගැනීමේදී දෙමව්පියෝ මොන වගේ කාරණාවලටද සංවේදී වෙන්න ඕනේ? දෙමව්පියන් ඉතින් අර අපි කලින් කතා කරා වගේ ටිකක් හිතන්න ඕනේ දරුවන්ටත් ඉතින් මේ දවස්වල කරන්න දේවල් අඩුයි කියලා. ඉතින් එතකොට අපිට දරුවන්ට මොනවා මොනවා හරි කරන්න ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න දේවල් ටිකක් හොයලා දෙන්න පුළුවන් නම්. ඒ කියන්නේ දැන් ගෙදර දිනේදා කටයුතු වලට දරුවා සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් අලුත් නිර්මාණයක් අලුත් ඒගොල්ලන්ට
කියවීමේ අලුත් සංකල්ප මොනවා හරි දෙයක් උගන්වන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒක ගෙදර වත්ත පිටියේ වැඩක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදර දෙයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අලුත්ම නිර්මාණයක් වෙන්න පුළුවන් දැන් ඒ වගේ දෙයක් දරුවට තියෙනව නම් අරිට වඩා දරුවගේ හිත ඇදලා ගන්න පුළුවන් දෙයක් එතකොට දෙමාපියන් ටිකක් දරුවා කැමති මොනවද කියලා සංවේදී වෙලා මේ වගේ ක්‍රියාවන් ටිකක් හොයලා දෙන්න පුළුවන් ආකර්ෂණීය දේක ආකර්ෂණීය දේවල් ටිකක් ඊට පස්සේ දෙමාපියන් මුල ඉඳලම හැබැයි පාලනය තියාගන්න එක වැදගත්. මොකද දැන් අර එක තත්වයකට ගියාට පස්සේ ගොඩක් එතන ගැටුම් ඇති වෙනවා. මම මේ ළඟදිම බැලුව අවුරුදු 14ක පිරිමි දරුවෙක්. ඒ දරුවාගේ එහෙම ගැටලු සහගත දරුවෙක් නෙමෙයි කලින්. නමුත් දැන් හොඳටම මේ ඔන්ලයින් ගේමින් වලට පුරුදු වෙලා. දැන් අම්මා ජංගම දුරකථනයේ නොදුන්නුතින් දරුවා අම්මට ගහන තත්වෙට මේවිල්ලා. ඒ කියන්නේ දැන් මේ තත්වය ගොඩක් දුර දිග ගිහිල්ලා. දැන් හරි අපහසුයි එතකොට. ඉතින් අපි මුල්වදීම දැන් අර මං කලින් කිව්වා වගේ දැන් එළියට යන්නේ නැතුව ගේම් ගහන එක හොඳයි කියලා හිතපු දෙමාපියන්ට උණු දෙය බලන්න දැන් ඒ දරුවා මුකුත්ම කරන්නේ. දැන් ඒක නිසා අපි මුලේ ඉඳලම දරුවා මොනවද මේ කරන්නේ කියලා අපි දැනුවත් වෙලා ඉන්න ඕන. ඊට පස්සේ දරුවත් එක්ක මේකේ තියෙන හොඳ පැති සහ නරක පැති කතා කරන්න පුළුවන්. දරුවට ඇයි දරුවට මේක අවශ්‍ය කියලා අපිට එයත් එක්ක විවෘතව කතා කරන්න. ඒතර දරුවා කියන දේත් අපි පිළිගන්න ඕන. දරුවා කියන සමහර දේවලුත් දැන් එයාට කරන්න දෙයක් නැහැ. මම මොනවද ගෙදරට වෙලා කරන්නේ? ගොඩක් ළමයි අපෙන් ඇවිල්ලා අහන්නේ ඒක. ඉතින් එතකොට අපි යාට වෙන මොනවද තියෙන වෙන ඔබට කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ වගේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර අයත් එක්ක සම්බන්ධ වෙලා ඒ ගෙදර තියෙන වැඩ කටයුතු වලට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අම්මයි තාත්තයි දරුවොනුයි එකතු වෙලා වෙලාව ගත කරන්න මේක හොඳ අවස්ථාවක්. එතකොට දරුවට උනත් දැනෙනවා අපි ටිකක් සංවේදී අපි යාගෙන හිතනවා කියලා. ඔව්. කතිකාචාර්යතුමිය දැන් මේ කාලේ වැඩිපුරම අපි දරුවන්ට කියන්නේ කරන්න එපා. එළියට යන්න එපා. යාළුවා ආශ්‍රය කරන්න එපා. ගෙදර ඉන්න. යනවා නම් විශේෂයෙන්ම සීයලා ආච්චි අම්මලා ඉන්නවා නම් කියන්නේ දරුවා අරගෙන යන්න එපා. මේ ටික දැන් අපි හැමෝටම තියෙන අත්දැකීම්නේ. දැන් දරුවෙකුට එපා 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 කියන කාරණය සහ ඒක දරුවාගේ සුභ සිද්ධියේ යහපත රජයේ තිල්ලීම තමයි අපිට අනවශ්‍ය විදියට එළියට යන්න එපා කියන කාරණේ අපි තවදුරටත් කතා කරන්න සූදානම් වෙලා ඉක්මනින් දැනගෙන. දැන් දරංජය දැන් අපේ උණක් කියන්නේ අපිට එළියට යන්නේ දරුවෙක් එක්කම යන්න එපා. දැන් ආච්චි අම්මලා සියලා ඉතින් අපිට වැඩි ආදරේනේ එයාගේ මුණුබුරු මිනිබිරියන්ට. හැබැයි දරුවෙකුට මේක කොහොමද බලපාන්නේ කියන කාරණේත් හරි වැදගත් නේද වෛද්‍යතුමිය? දැන් ඔබතුමිය නිතරම දරුවන්ගේ ප්‍රශ්නයක දරුවෙක් කතා බහ කරන නිසා ඇත්තම මේ වසංගත තත්ත්වය gederදී අපි සබඳියාව සහ sannivedanayen කොහොමද මේක දරුවෙකුට ආතතියක් නොකරගන්නේ? ඒකට තමයි අපි මූලික වශයෙන්ම යම් දිනචර්යාවක් තියෙන්න ඕනේ. ඒක දරුවන්ට විතරක් නෙමෙයි දෙමාපියන්ටත් තියෙන්න ඕන. මොකද මං අර මේ ළඟදි බැලුව තම දෙමාපියන් කෙනෙක් ඒ තාත්තා රැකියාවට යනවා. දැන් මේ ගැටලු නිසා අම්මා මේ දවස්වල රැකියාවට යන්නේ නැහැ. එතකොට ඒ තාත්තා මට කියනවා දැන් මම කිව්වම දරුවන්ට දිනචර්යාවක් හදන්න. අඩුම තරමේ දැන් ඒ දරුවා නැගිටින්නේ උදේ 11ට විතර. මං කෝ අඩුම ගණනේ අඩුම ගණනේ උදේ 7:00ට විතර නැගිටින්න බලන්න කියලා. එතකොට තාත්තා කියනවා ඉතින් අම්මා නැගිටින්නේ 10ටනේ කියලා. ඉතින් අර මං කලින් කිව්වේ අපි ආදර්ශමත් වෙන්න ඕන ඔක්කොටම ඉස්සේ. වාදෙනු පරහට තමා සම්මතේ පිහිට. ඔව්. එතකොට අපි ඒක ගැන අපි දැන් දිනචරියාවක් හදනකොට ඒක මුළු ගෙදරම කට්ටියට හදන එක වැදගත්. හදනවා කියන්නේ අපි දැන් මේ 7:00ට මේක කරන්නේ 8:00ට මේක දැන් හරි විනාඩියෙන් විනාඩිය නෙමෙයි. නමුත් යම් සැලසුමක් තියෙන්න ඕන දවස කොහොමද ගත වෙන්නේ කියලා ඒකේ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දරුවට මොනවා හරි වෙන දෙයක් අපිට කරන්න පුළුවන්. දැන් පාසල් වලින් ගොඩක් වෙලාවට මේ දවස්වල ඔන්ලයින් ඉගැන්වීම් සිද්ධ කරා. දැන් ඒ වගේ දේවල් සිද්ධ වෙන්නත් පුළුවන් දරුවගේ දවස ඇතුළත. නමුත් අර දැන් කලින් කිව්වා වගේ නිදා ගන්න එක උනත් බොහොම වැදගත්. දැන් අපි නිදා ගන්න වෙලාවක් හදාගන්නේ නැහැ. දැන් නිින්ද අපේ මනසට බොහොම වැදගත්. මොකද නිදාගත්තේ නැති වුණාම දැන් ඕගලන්ට උනත් අපි හැමෝටම දැනෙනවා ඒක. නින්ද හරියට නැති දවසේ ඊළඟ දවසේ ප්‍රබෝධවත් නැහැ. ප්‍රබෝධවත් නැහැ විතරක් නෙවෙයි ටිකක් නුරුස්සලා ගතියක් තියෙනවා. ටිකක් තරහ යනවා. ඇයි මෙහෙම වුනේ නිකන් අපිට කිසි දෙයක් හරියට අනිත් එක අවධානය යොමු කරගෙන වැඩක් කරන්න අපහසුයි. ඒ අපහසුතාවය තියෙනවා නින්ද හරියට ගියේ නැත්නම්. ඒක නිසා අපේ අර දිනචර්යාවේ නින්ද කියන එකටත් ලොකු වැදගත්කමක් දෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට අර ওই මේ විශේෂයෙන් ඔන්ලයින් ගේම්ස් එහෙම කරනකොට අපි රෑ වෙනකන් දරුවෝ ඉන්න හදනවා. අනිත් එක දරුවෝ නින්දට කලින් ඇඳට ගිහිල්ලත් තිර භාවිතා කරනවා. දැන් එතනත් ලොකු ගැටලුවක් තියෙනවා. මොකද එතකොට අපිට මේ නිින්ද යන්න අවශ්‍ය පසුබිම අපේ මනසේ හැදෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ අපේ මේ ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ ඇඩුම ගානේ නිදා ගන්න පැය දෙකකට කලින්වත් තිර භාවිතය අඩු කරන්න කියලා. ඒ කියන්නේ මොකද අපේ නිින්දට යන්න අපේ මනස සංසුන් වෙලා ඒ අවශ්‍ය ක්‍රියාකාරීත්වය මනසේ සිද්ධ වෙන්නේ නැහැ.
අපි තීරයක් බල බල හිටියොත් ඒක හැමෝටම පොදු කාරණයක් වයිද තමයි හිතන්නේ දැන් වයිද්තුමේ සඳහන් කරපොතේ දැන් අපි කිව්වොත් කෙනෙක් ආතතිමේ తత్వය පීඩනකාරී తత్వය පමණට වැඩිය පෙන්눔 කරනවා නම් දරුවේ සාමාන්‍ය පෙන්눔 කිරීමක් නොව ඒ පමණ ඉක්මවා යනවා නම් මවට ප්‍රහාරයක් එල්ල කරන්න හරි තාත්තට බැන වදින්න හරි ඒ වගේ දරුණු 20ටම යනවා නම් දරුවෙක් මේ අවස්ථාවේ මොකක්ද අම්මා තාත්තා මේ වෙලාවේ කරන්න ඕනේ තමන්ට ඉස්සෙල්ලම තමන්ගේ දරුවා ගැන හොඳින් සැලකිලිමත් වෙන්න ඕන මොකද ඒ දරුණුම තත්ත්වයට යන්න කලින් අපිට එතකොට දරුවව අඳුර ගන්න පුළුවන් ඊට පස්සේ අපි දරුවා දැන් ඒ දරුණු තත්ත්වයට යනවා ඒ කියන්නේ දරුවගේ තරහ යන ගතිය වැඩි නම් එමු නැත්නම් දරුවා ගොඩක් කනස්සල්ලෙන් අපහසුතාවෙන් ඉන්නවා වගේ නම් නින්දේ හෝ ආහාර ගැනීමේ වෙනස්කම් සමහර දරුවෝ දැන් කන එකෙත් වෙනස්කම් වෙලා තියෙනවා සමහර දරුවෝ ගොඩාක් ආහාර ගන්නවා මේ දවස්වල ගෙදර ඉඳගෙන මොකද වෙන කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් දරුවගේ හිතේ කනස්සල්ල සමහරවිට අපි හිතේ කනස්සල්ල තියෙන ටිකක් ආහාර ගන්නවා වැඩි වෙනවනේ. දැන් එහෙම වෙනවා. එහෙම නැත්නම් සමහර දරුවෝ ආහාර නොගිනම ඉන්නවා. ඒ ආහාර ගැනීම ඊට පස්සේ නින්දේ ගැටලු ඇති වෙනවා. ඊට පස්සේ දරුවන්ට අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නැහැ වගේ කාමරයට එන්නේ. ඔව්. කාමරයටම වෙලා තනියම ඉන්න හදනවා. උදකලා වෙනවා ගොඩාක්. දැන් ඒ වගේ වෙනස්කම් දැක්කොතින් එහෙම නැත්නම් දිගටම මුළු දවසෙම ෆෝන් එකේ හරි ඒගොල්ලන්ගේ ටැබ් එකේ හරි ඒකම බල බල සමාජ මාධ්‍ය ජාලාවල හෝ ඔන්ලයින් ගේමින් වල ඉන්නව නම් අන්න එතකොට ඒක වැදගත් අපි මෙතනදී අවශ්‍යද කියලා වෛද්‍ය උපදෙස් පතන්න. මොකද දරුවගේ විශේෂයෙන්ම කනස්සල තත්ත්වය වැඩි නම් තරහ යෑම වැඩි නම් සහ නින්දේ සහ ආහාර ගැනීමේ රටාවල වෙනස්කම් සහ දරුවා හුදෙකලා වෙන ගතිය ගොඩක් වැඩි නම් සමහර වෙලාවට මේ දරුවෝ මීට පොඩ්ඩක් එහාට ගිහිල්ලා තමන්ගේ ශරීරයට හානි කරගන්න වගේ දේවලුත් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේ වගේ දේවල් වෙනවා නම් විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්. හොඳයි. ඒකට අපේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් 19:26 කියන අංකය තියෙනවා. ඒක මේ ඒකට අයවීමක් වෙන්නේ නැති අංකයක්. ඒතකොට ඕගලන්ට මේ අංකය අමතන්න පුළුවන් ගැටලුවක් තියෙනම් නැත්නම් ළඟම තියෙන රෝහලේ මානසික සෞඛ්‍ය සායනය වෙත යොමු වෙන්න පුළුවන්. හොඳයි. දැන් වෛද්‍යමේ සඳහන් කරා වගේ විශේෂයෙන්ම දරුවෙකුට ක්‍රියාකාරීත්වයට යොමු වීම දවසක් අපි ගත්තොත් ගෙදරක කොයිතරම්නම් වැඩ තියෙනවද නේද? අපේ දරුවගේ අල්මාරිය ඇඳුම් ටිකස් කරන්න, පොත් කබඩ් එක, පොත් මේසෙ මේ දේවල් වලු දරුවගේ මනසට පුංචි ප්‍රබෝධයක් දෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. වෛද්‍යමේ දැන් ක්‍රියාකාරකම්, ක්‍රියා සැලසුමකට යොමු වීම, ක්‍රීඩාව, එහෙම නැත්නම් ව්‍යායාම, රසවින්දනය වගේ දේවල් වලින් ඇත්තටම දැන් තියෙන චෝදනාව තමයි දරුවෝ ඒ තරම් කැමති නෑ කියන එක. ක්‍රීඩාවට යොමු වෙන්න, ගීතයක් රසවිඳින්න, මේ වීඩියෝ ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය භාවිතය නිසා. අර කලින් කියපු රසවින්දන අවස්ථා ටිකක් ව්‍යායාම කිරීම, ක්‍රියාශීලී දේවල් වලට යොමු වීම, ගීතයක් රසවිඳීම මේ වගේ කාරණා වලින් දරුවෙකුගේ මනසකට ලැබෙන වාසි තත්ත්වයන් විශේෂයෙන් මේ වගේ වසංගත කාලයකදී කොයි වගේද කියලා අපි පැහැදිලි කරමු. ඇත්තටම දැන් මුලින්ම අපේ මනස සංසුන් වෙනවා මේ වගේ ක්‍රියාකාරීත්වයෙන්. මොකද දැන් විශේෂයෙන් අපි දැන් පරිශන වලින් පෙන්නලා තියෙනවා අපි අපිට කායික ව්‍යායාම, කායික ක්‍රීඩාවලට යොමු වීම, ඒ වගේම හිත සංසුන් කරන දේවල් සින්දු ඇසීම, ඒ වගේ රසවින්දනය කරන අවස්ථාවලදී අපේ මොළයේ යම් රසායන ද්‍රව්‍ය ටිකක් මේ එනවා, මොළයට එනවා, නිපද වෙනවා. ඒ නිපද වීමත් සමග අපේ ශරීරේනුත් වෙනස්කම් වෙනවා. ඒ කියන්නේ අපේ මනසයි අපේ ශරීරය අතර ලොකු සම්බන්ධකමක් තියෙනවා. එතකොට මනසට අර දැනෙන සංසුන්භාවයත් එක්කම ඒ සතුට සංසුන්භාවයත් එක්කම දරුවන්ගේ ශරීරෙත් හොඳ දේවල් වෙනවා. දරුවන්ගේ ඒ හුස්ම ගැනීමේ වේගය, හෘද ස්පන්දන වේගය ඒ ඔක්කොම හොඳින් සංසුන් වෙනවා. මොකද දරුවාගේ මුළු ඇඟම හොඳටම සංසුන් වෙලා යනවා. එතකොට ඒක දරුවෙකුට ගොඩක් වැදගත්, දරුවෙකුගේ ඉගෙනීමටත් වැදගත්. මොකද එතකොට දරුවාගේ ඇඟයි හිතයි සංසුන් වුණාම දරුවාට අවධානය යොමු කළා ඉගෙන ගන්න පහසුයි. ඒගොල්ලන්ගේ කුතුහලය එතකොට වැඩි. මොකද ඒගොල්ලන් කැමති දේවල් හොයලා බලලා ඉගෙන ගන්න. එතකොට ඊට පස්සේ දරුවන්ගේ සමාජ සම්බන්ධතාවලත් දියුණු වෙනවා. මොකද දරුවා සතුටින් ඉන්නකොට අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න කැමති, ඒගොල්ලත් එක්ක කතා කරන්න කැමති, සෙල්ලම් කරන්න කැමති. දැන් ගෙදර අයත් එක්ක වුණා. දැන් මේ දවස්වල එළියට යන්න අපහසුයිනේ. නමුත් ගෙදර අයත් එක්ක වුණත් ඒක තියෙනවා. දැන් ඕනම දෙමාපියෙක් දරුවෙක් ඉන්න දෙමාපියෙක් ඕනම කෙනෙක් දන්නවා. දැන් දරුවා තරහෙන් එහෙම ඉන්න වෙලාවට දරුවත් එක්ක මේ ක්‍රියාවල් මුකුත් කරන්න බෑ. ඒගොල්ලන් ඉගෙන ගන්න ඉන්නේ නැහැ, පාඩම් කරන්න ඉන්නේ නැහැ, කෑම ගන්න ඉන්නේ නැහැ, අපිත් එක්ක සෙල්ලමක් කරන්නවත් ඉන්නේ නැහැ නේ තරහෙන් ඉන්නවනම්.
ඉතින් එතකොට දරුවාගේ මනසට ගොඩක් වැදගත් මේ වගේ ක්‍රියාකාරකම්. ඒ වගේම ඒ වගේ උත්තේජනය ලබා දෙනකොට විශේෂයෙන් කුඩා ළමයින්ට අපි දැන් උපතේ ඉඳලම දරුවෙකුට කතා කරන්නේ ගොඩක්ම වැදගත්. ඒ කියන්නේ මම මේ ළඟදි කියුවා පර්යේෂණයකින් පෙන්නලා තියෙනවා දරුවෙකුගේ දැන් පාසලේ ඒගොල්ලන් කොහොමද ඒගොල්ලන්ගේ මේ වැඩ පාසලේ කරන වැඩ සම්බන්ධයිලු අම්මා කෙනෙක් දරුවත් එක්ක කතා කරන වචන ප්‍රමාණයට චූටිම කාලේ. ඒ කියන්නේ අපි පුළුවන් තරම් අපේ දරුවත් එක්ක කතා කරන්න ඕනේ. මොකද ඒ දරුවට ඒ සමාජ සම්බන්ධතාවය අපි ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේම දැන් ටිකක් ලොකු වෙන දරුවෙකුට උනත් මේක වැදගත් වෙනවා. මොකද ඒගොල්ලන් විවිධ දේවල් ඉගෙන ගන්නෙ මේ වගේ රස වින්දනය ඉගෙන ගන්නෙ විවිධ අලුත් දේවල් දැක ගන්න ඒවට මේ වගේ අවස්ථාවන් වැදගත් වෙනවා. අනිත් එක ක්‍රීඩා කිරීමෙන් සමාජ කුසලතාවෙනුත් ළමුන්ට එනවා. විශේෂයෙන් මේ දරුවෙකුට ඒ කියන්නේ දරුවගේ ඩිසිප්ලින් එක විනයානුකූල බවක් ඇති වෙනවා. ඊට පස්සේ දරුවට වෙනත් අයත් එක්ක සම්බන්ධ වෙලා කොහොමද මේ කට්ටියක් එක්ක ඒ කියන්නේ මෙහෙම අපි කණ්ඩායමක් වශයෙන් කොහොමද එකතු වෙලා ක්‍රියා කරන්නේ. ඊට පස්සේ දරුවට නායකත්ව හැකියාවන් ඒ වගේ ගොඩක් දේවල් ලැබෙනවා. ඒ කියන්නේ අවශ්‍යම කරන නිරෝගීකම ඒ කියන්නේ කායික නිරෝගී භාවය සහ මානසික නිරෝගී භාවයත් වෙනවා දෙකම. දැන් සමහර ළමොන්ට වලට මේ වෛද්‍යතුමීනි ඔබතුමියත් අහලා ඇති මේ වචනේ සිතාරත් අහලා ඇති මේ සමහර ළමොන් වලට ළමයි කියනවා දැන් නම් එපා වෙලා ඉන්නේ මට නම් ඇති වෙලා ගෙදට වෙලා ඉඳලා කියලා ඕන තරම් මට උනත් ඇහෙනවා අපි ගෙවල් ඇති වෙලා මට එපා වෙලා කියන වචනේ ඇහෙනවා ළමයි මානසිකව ওই වචනේ නිතරම කියනවා. දැන් යහපත් පරිසර නිර්මාණය කියන එකනේ අපේ මාතෘකාව ඇතුලේ. ඒතර දෙමව්පියන් කොහොමද ළමයාට සුබදායි දේවල් ඇතුළතගේ ඇතුළත නිර්මාණය සහ පිටත නිර්මාණය කරන්නේ? ඇස් දෙකෙන් දකින්න පුළුවන් ප්‍රියමනාප දේවල් ලබා දී. ඒක කොයිතරම් දුරට වැදගත් වෙනවද රසවින්දනය හා සමානව? ඔව්. ඒ කියන්නේ දැන් එපා වෙලා ඉන්නවා කියලා දරුවේ කියනකොට දැන් සමහර වෙලාවට ඒක දෙමව්පියන්ට දරා ගන්න අපහසු වෙන්න පුළුවන්. මේ දරුවා ඉන්නේ මේ දැන් අපේ දරුවෙක්ට මානසික ආතතියක් තියෙනකොට අපිට අමාරුයිනේ ඒක දරාගන්න. එතකොට එක එක විදිහට දෙමාපියන් ඕකට සම්බන්ධ වෙනවා. එක්කෝ කියන්න පුළුවන් නෑ එහෙම හිතෙන්නේ නෑනේ මේ කොච්චර දේවල් ඔයාලට තියෙනවද මේ දේවල් තියෙනවා මේ දේවල් තියෙනවා කියලා මේ දරුවට දැනෙන හැඟීම අපි සම්පූර්ණයෙන්ම යටපත් කරන්න හදන්න පුළුවන්. එතකොට දරුවට දැනෙන්නේ නැහැ මම වැදගත් කෙනෙක් මට මේ දැනෙන දේ වැදගත් කියලා. අපි මුලින්ම කරන්න ඕන මේක සාමාන්‍යකරණය කරන්න ඕන. එයාට දැනෙන ඒ හැඟීම එපා වෙච්ච දේ මට එපා වෙලා මට ඇති වෙලා ඒක වෙන අයටත් දැනෙනවා. මේ අවස්ථාව අපහසුයි හැමෝටම. ඒක අපිට දරුවන්ට පැහැදිලි කරන්න පුළුවන්. වෛද්‍යවි දැන් ගෙදර ඉන්න වැඩිහිටියොත් ධනංජය කියන කතාවක් ඕක. දැන් නම් ඇති වෙලා. දැන් මොකද කරන්නේ? දැන් නම් ඇති වෙලා කොහොමවත් එහෙමත් දැන් සමාජ මාධ්‍යත් එහෙම පණිවිඩ එනවනේ දැන් ඇති දැන් පිස්සු වගේ කියලා. එතකොට වැඩි හිටියොත් කියන එකම දේ තමයි එළියට යන්න විදියක් නැහැ පන්සලකට යන්න විදියක් නැහැ ආගමික සිද්ධාස්ථානයකට යන්න විදියක් වැඩි හිටියොන්ගේ කටිනුත් මේක කියවෙන අවස්ථා තියෙනවා. ඒකට ඒක දරුවෙකුට කොහොම බලපානවා? ඒක තමයි අර මම කලින් කිව්වා වගේ අපි හැමදෙස්සෙම ආදර්ශමත් වෙන්න බලන්න ඕනේ. අපිට හිතුණොතින් අපි වික්ටිම් කෙනෙක්. ඒ කියන්නේ අපි වින්දිතෙක් කියලා. මේක අපිටමයි වෙන්නේ. අපිට තමයි මෙහෙමුනේ. අපිට දැන් ඇති වෙලා ඉස්සර අම්මලා තාත්තලාට අපි මෙහෙමුන්නේ නැහැ කියලා දෙමාපියනුත් එහෙම වික්ටිම් කෙනෙක් විදිහට හැසිරුණු දරුවටත් දැනෙන්නේ එහිමයි. දැන් මේක අපිට ජය ගන්න පුළුවන් අභියෝගයක් කියන තත්ත්වෙ දෙමාපියනුත් ඉන්න ඕනේ. එතකොට අපිට දරුවත් එතනට ගෙන්න ගන්න පහසුයි. දැන් එතකොට මේ වෛද්‍යතුමනි මේ දරුවන්ගේ මේ සංවර්ධන අවස්ථා මම හිතන්නේ හඳුනා ගැනීමත් වැදගත් වෙනවා. දැන් දරුවේ කොයිත් දැන් ගෙදරට වෙලා හිටියත් දැන් දරුවා වර්ධනය වෙනවනේ. දරුවාගේ මනස බුද්ධිය මේ හැමදේම වර්ධනය වෙනවනේ. හැමදාම දරුවේ කොතනින් නැහැනේ වර්ධිත අවදීන් පිළිබඳව දරුවාගේ කාල සීමාව අනුව හඳුනාගෙන අම්මලා ඒකට මොනවද කරන්න ඕනේ? සමහර ලාන පෝෂණය කියන එකත් මේ වගේ වෙලාවන් වලදී මගහැරෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල මොකද වෛද්‍යතුමනි කරන්නේ? ඔව් අපි හැමදෙස්සෙම අපේ දරුවාගේ වර්ධන අවදියට අවශ්‍ය උත්තේජය ලබා දෙන්න ඕනේ. ඒක කායික වශයෙන් පෝෂණය විශේෂයෙන් වැදගත් වෙනවා. ඊට අමතරව අපිට මානසික වශයෙන් උත්තේජනය ලබා දෙන්න ඕනේ. එතකොට දරුවගේ කොග්නිටිව් ස්කිල්ස් කියන්නේ ප්‍රඥානික ඒ ඥාණය ඇති කරන්න අපිට ඒ උත්තේජනය පොඩි කාලේ ඉඳලම දෙන එක වැදගත්. එතකොට පොඩිම දරුවෙක් එක්ක අපිට එකතු වෙලා සින්දු කියලා නටලා කතා කියලා අපි ඒ විදිහේ උත්තේජනය ලබා දෙන්නේ. දැන් ඉස්සර කාලේ මට හිතෙන්නේ ගම්වල ඕක ඉබේම සිද්ධ වුණා. නමුත් දැන් අපිට ටිකක් ඒකට විශේෂ අවධානයක් යොමු කළ විශේෂ වෙලාවක්
මේ යොදා ගන්න සිද්ධ වෙනවා. දැන් අම්මලට නැලවිලි ගී කියන්න ඕන තරම් වෙලා තියෙනවා බය වෙන්න. මේ දවස්වල තියෙනවා. ඉදිරියට වෙලා. ඊට පස්සේ දැන් ටිකක් ලොකු දරුවෙක් හිතන්න ප්‍රාථමික අවදියේ පාසල ප්‍රාථමික පාසල අවදියේ දරුවෙක්ට අපිට ඒ දරුවගේ මට්ටම අනුව පොඩි පොඩි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. දැන් මේක අපිට විෂය කරුණුම වෙන්න අවශ්‍ය නැහැ. දැන් මොකද දරුවෙක් කොච්චර විෂය කරුණු ඉගෙන ගත්තත් අනාගතයේදී පුද්ගලයෙක් විදියට සමාජගත වුණාම සමාජයේ කොහොමද හැසිරෙන්නේ කියලා කුසලතාවයන් තමන්ගේ දේවල් කරගන්නේ කොහොමද ඒ කුසලතාවයන් ටික නැත්තම් ඉතින් ඒ දරුවට අපහසුයි ජීවිතේ සාර්ථක කරගන්න. ඒක නිසා මේක හොඳ අවස්ථාවක් අපේ පොඩි අවදී ඉඳලම දරුවන්ට තමන්ගේ වැඩ කරගන්න උදව් කරන්න. ගෙදර දොරේ වැඩට උදව් වෙන්න පුරුදු කරන්න. ඊටසේ ටිකක් ලොකු දරුවන්ට අපිට පුළුවන් විවිධ කුසලතා. අපි කොහොමද අපි කඩේකට ගිහිල්ලා බඩු ගන්නේ කොහොමද? අපි කොහොමද ගෙදර මොනවද අද දවල්ට කන්න හදන්නේ? ඒවා අපි කොහොමද සැලසුම් කරන්නේ? දරුවන්ට මේ වගේ පොඩි පොඩි වගකීම් දෙන්න පුළුවන් වයසට අනුව. ඔව්. වෛද්‍යතුමිය දැන් ඇත්තටම දරංජය අපි දන්න කාරණයක් තමයි අපේ ළමා කාලේ අපි ගත කරපු විදියට නෙමෙයි දැන් වෛද්‍යතුමියටත් අත්දැකීමක් ඇති ඉන්නේ දැන් ඉන්න දරුවෝ ගත කරන්නේ. ඉතින් ඒකට ඇත්තටම සමාජයේ හේතු තියෙන්න පුළුවන්. දැන් දරුවෙක්ට පරිසරය ඒ තරම් සුරක්ෂිත නෑ. එළියේ මුණ ගැහෙන හැමෝම විශ්වාසනීය නෑ කියන කාරණේ. නමුත් මේ තියෙන දේවල් තුලදී දරුවෙක් යහපත් ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද මානසික සහ කායික සුවය කියන කාරණේදී විශේෂයෙන්ම දැන් අපි මේ කොරෝනා වසංගත තත්ත්වයේ මුල් කාලේදී අපි හැමෝම කිව්වනේ හරි හොඳයි අපිට ගෙදර හැමෝම එක්කම ඉන්න හොඳ අවස්ථාවක් ලැබුණා. ගෙවත්තේ වවන්න හොඳ අවස්ථාවක් ලැබුණා. ගෙදර හැමෝම එකතු වෙලා අලුත් අලුත් කෑම බීම. දැන් ටිකත් ඒකත් එපා වෙලා වගේ. දැන් ඒවත් එපා. දැන් වත්ත බලන්නෙත් නෑ, වවපුව බලන්නෙත් නෑ. එකට ඉන්න එකත් නිකන් කරදරයක්. ඒක තමයි කලින් කිව්ව දැන් නම් ඇති වෙලා කියනවා. දැන් කෑම හදන්නෙත් නෑ. දැන් අපි දන්නේ නෑ මේ ගෝලීය වසංගත තත්ත්වයේ තව කොච්චර කාලයක් අපිට මේ කොරෝනාත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න වෙයිද කියලා. සාමාන්‍යයෙන් මේක තව ටික කාලයක් අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි මෙහෙම ඉන්නවනะ. දැන් අපිට එපා වෙලා කී කී ඉන්න බැහැනේ. එතනින් එහාට පවතින තත්ත්වයේ නව සාමාන්‍යකරණයේදී ප්‍රබෝධයෙන් පෞලේ අය දරුවන්ගේ මනස වෙනුවෙන් කායික මානසික සුවයෙන් අපේ ආර්ථිකයත් වට ගන්න නැතුව මනසත් වට ගන්න නැතුව පෞලේ සතුට වෙනුවෙන් කොහොමද අපේ ජීවන රටාව වෙනස් කරගන්නේ? අපේ ජීවන රටාව වෙනස් කරගන්නකොට අර මම මුලින්ම කිව්වා වගේ වැදගත්ම දේ තමයි දිනේ සැලසුම් කර ගැනීම. අපේ පවුලට යම් සැලසුමක් තියෙන්න ඕන. අපි කොහොමද මේ දිනේ ගත කරගන්නේ? ඊට පස්සේ අපිට පොඩි පොඩි ගෝල්ස් ටිකක් හදාගන්නත් පුළුවන්. අපි මොනවද මේ දැන් අපි මේ මාසේ ඇතුළත අපි පවුලක් විදියට එහෙම නැත්නම් අපි දරුවෙක් විදියට අපේ දරුවට පොඩි පොඩි දේවල් මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන්? මොනවද අපිට අලුතෙන් කරන්න පුළුවන්? මොනවද අපිට අපේ මනස සංසුන් කරගන්න කරන්න පුළුවන්? ඒ වගේ සැලසුම් ටිකක් හදාගන්න එක වැදගත්. අනිත් එක දැන් අපිට අවිනිශ්චිතභාවයේ තියෙන අවස්ථාවවලදී අපිට පුරුදු දේවල් කරද්දී අපේ මානසික ආතතිය අඩු වෙනවා. දැන් මම හිතන්නේ ඕනම කෙනෙකුට මේක දැනිලා ඇති. දැන් Tamanට ලොකු පීඩනයක් ආව අවස්ථාවකදී ගෙදර වැඩ ටික කරගන්න පුළුවන් හැමදාම කරපු ටික. නමුත් අපිට අර නිර්මාණශීලීව හිතන්න එහෙම තමයි අපහසු. ඒකයි අපේ අර දිනචර්යාව වැදගත් වෙන්නේ. මොකද එතකොට අපි සාමාන්‍ය මොකක් හරි එක විදියකට පුරුදු වුණොත් ඒ දේ අපිට දිගටම කරගෙන යන එක පහසුයි. කොච්චර අපිට මානසික පීඩනය ආවත්. ඒක නිසා මේ සාමාන්‍ය දේවල් දිනේ දේවල් හදාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට දරුවන්ට තව උදව් කරන්න පුළුවන් විදියක් තමයි ඒගොල්ලන්ට තියෙන ගැටලු අපිත් එක්ක කතා කරන්න පුළුවන් කියලා හැමතිස්සෙම දරුවන්ට දැනෙන්න අරින් එක. අර මං කලිනුත් කිව්වා වගේ ඒ ගැටලු අපිට පැවසුවම ඒවා නෑ එහෙම දැනෙන්නේ නෑ ඕගොල්ලන්ට. එහෙම කොහොමද වෙන්නේ? ඕගොල්ලෝ මොකදද මෙච්චර මේ ප්‍රශ්න තියෙන අය ඉඳිද ඇයි ඔය දුකෙන් ඉන්නේ? කවදාවත් එහෙම කියන්න හොඳ නෑ. මොකද දරුවේ දුකෙන් ඉන්න අඬන්නේ යාට මොකක් හරි හිතේ අපහසුතාවයක් නිසා. එතකොට අපි ඒක පිළිගන්න ඕන. අපිට තේරෙනවා පුතා දුකෙන් ඉන්නේ වගේ. පුතාට දුක හිතුණා නේද? එහෙම කියලා පුතත් එක්ක ඒක ගැන කතා කරන්න පුළුවන්. අනිත් එක අනිත් අතට සමහර දෙමාපියෝ ළමයෙක් දුකෙන් ආවම දෙමාපියත් අඬලා අනිත් පැත්තට කරලා. දැන් එතකොට දරුවා හිතනවා මේක ලොකු ප්‍රශ්නයක්. මේක මං හිතුවටත් වඩා භයානක. එතකොට තව ටිකක් ගැටලුව වැඩි වෙනවා. දැන් අර ඒක නිසා අපි ඒක හරියට අර පරිස්සමෙන් එතන කතා කරන්න ඕන. අපි දරුවගේ ඒ මානසික ආතතිය අවම කරන්න. ඊට පස්සේ අපිට දරුවන්ට දැන් පාසල් ක්‍රියාකාරකම්නුත් අපි ටික ටික හරි කරගෙන යන්න අවශ්‍යයි. ඒව මට හිතෙන්නේ අපේ පාසල් වලින් හොඳට වැඩසටහන් තියෙනවා. ඒගොල්ලන්ට ගෙදරට අවශ්‍ය කරන්න අවශ්‍ය කරුණු කාරණා පැහැදිලි කරලා එවනවා. එතකොට දරුවන්ට ඒව කරන්න අපිට උදව් කරන්න පුළුවන්. ඊට පස්සේ දරුවන්ගේ කායික ශක්තිය, කායික සෞඛ්‍ය රැකගන්න අපි
දරුවන්ට ආහාර ගැනීම දරුවන්ට කාමයේ ව්‍යායාම කිරීම ඒ පැත්තත් අපි දරුවන්ට උදව් කරන්න ඕන නින්දේ වැදගත්කමත් ලොකුවට මම ආය ආය කියන්නේ මොකද නින්ද නැති වුණාම අපේ මනසට ලොකු ගැටලු වෙනවා ඒක නිසා අපි නින්ද ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන දැන් වෛද්‍යතුමිය පැහැදිලි කරපු කාරණාව ඇතුලේ සමස්තය ඇතුලේ මේ සෑම දෙයකම වගකීම රැඳිලා තිබෙන්නේ විශේෂයෙන්ම වගකීම රැඳිලා තිබෙන්නේ අම්මා කාන්තාව කියන කෙනා වට අයට තමයි ලොකු බාහිර දූර කාර්යයක් මෙතනද තිබෙන්නේ තමන්ගේ දරුවා පිළිබඳ මව පමණක්මද මවට පැවරෙන රාජකාරික වලට පමණක් නිදහස දීලා පියාට තාත්තට මේකෙන් ගැළවිලා ඉන්න පුළුවන්ද එසේනම් දෙදෙනාම එකතු වෙලා කොහොමද මේ කාර්ය කරන්නේ පිරිමි පාර්ශවයටත් වගකීමක් තියෙන්න ඕනේ මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ අනිවාර්යෙන්ම පියාට බෑ වගකීමක් නැතුව ඉන්න පියාත් අතරම අපේ සමාජයේ පුරුදු වෙලා තියෙන මේ වගකීම අම්මලාටම යොමු කරන්න දරුව නරකට හැසිරුණත් මේ අම්මා හදපු හැටි කියලා ඔයා ගෙදරින් ඉන්නේ දරුව හදන්න ඕනේ ඔයා කියලා නේද අම්මගෙන් තමයි බලාපොරොත්තුව තියෙන්නේ නමුත් ඇත්තම මෙතන තාත්තරත් ලොකු වගකීමක් තියෙනවා විශේෂයෙන්ම නව යෝනියේ පසු වෙන පිරිමි දරුවන් අවුරුදු 12 13 වෙනකොට විශේෂයෙන්ම පොඩි කාලේ ඉඳලා මම කියන්නේ තාත්තගේ මේ පහස පොඩි කාලේ ඉඳලාම දරුවෙකුට අත්‍යවශ්‍යයි මොකද දැන් තාත්තගෙන් ලැබෙන දේවල් අම්මගෙන් ලැබෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා තාත්තගෙන් ලැබෙන විශේෂයෙන්ම නමුත් නව යෝනිය අවුරුදු 12 13 න් පස්සේ පිරිමි දරුවෙකුට තාත්ත කියන චරිතය හොඳටම වැදගත් වෙනවා වැදගත්කම් වැඩි මොකද තාත්ත දෙස තමයි ඒගොල්ලෝ බලන්නේ කොහොමද මම හැසිරෙන්න ඕන මගේ තියෙන්න ඕන මොනවද පුරුදු මොනවද මම කරන්න ඕන ඒක නිසා තාත්ත අනිවාර්යෙන්ම ඉතාමත්ම වැදගත් පුද්ගලයෙක් හැම දරුවගෙම හොඳයි අපි විශ්වාස කරනවා අද දවසේදී ඇත්තටම පවුලක් විදිහට දරුවෙකුගේ ආරක්ෂිතම තැන තමයි තුරුල්ල තමයි gedara අම්මගේ තාත්තගේ ආදරේ තියෙන සෙවන ඒ gedara කොයිතරම් ලොකුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ඒ ගේ ඇතුලේ ඒ නිවහන ඇතුලේ දරුවෙකුට තියෙන ආදරය දයාව අනුකම්පාව සහ sannivedane අද අපි කතා කරේ රටේම සම්පත වෙන දරුවෝ සම්බන්ධයෙන් විශේෂයෙන්ම දරුවන් තේරුම් ගැනීම අපි හැමදාම කළ යුතු දෙයක් දරුවෙකුට කැම බීම ටික දෙන එක හොඳ සුපිරි ගණයේ පාසලකට යවන එක විතරක් නෙමෙයි මෝපියතින් වෙන්න ඕනේ යුතුයකම මේ දවස්වල විශේෂයෙන්ම නොපෙනෙන මනසට සත්කාර කිරීම හරිම වැදගත් නිසා තමයි අපි අපේ ජේෂ්ඨ කතිකාචාර්යතුමිය සම්බන්ධ කරගත්තේ ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අප සමග සම්බන්ධ වූවට කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කතිකාචාර්ය ළමා සහ නව යෝන්විය පිළිබඳ විශේෂඥ මනෝවෛද්‍ය දුලංගි දහනායක අපේ කතිකාචාර්යතුමිය තවත් දවසකදී ඔබතුමිය මුණ ගැහිලා දරුව පිළිබඳව සහ ආදරණීය පවුල පිළිබඳව කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා ස්තුතියි අද සහභාගී වුවට යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා I bought.